අයිපෝවන් සුපෝ දැස්සනක්. ඉතින් අද ඉරිද දවස්සේ අද දවසිරිත් අපි වනිතාවන්න වැඩසටහනින් ඔබව හමුවෙනවා. හරියටම උදැස්සන 10:30 වෙනකම් මමත් එක්ක ඉන්නවා. ආරාධනා කරනවා රැඳී සිටින්නට කියලා. හෙට තමයි නත්තල් දවස. නත්තලට පෙරදා තමයි ඔයයි මමයි මේ විදිහට අද දවසේදී සුපුරුදු පරිදි හමුවන්නේ. ඉතින් අපිට අද දවසේදී කතා බහ කරන්නටත් බොහෝ දේ තියෙනවා. අපි අද දවසේ විශේෂ අමුත්‍යක් ඇඳවාගෙන ආවා අපේ මැදිරියට. සාමාන්‍යයෙන් මම මෙන්න මෙහෙම දෙයක් ඔබට කියන්නම්කෝ. දැන් අද වෙනකොට අපේ රටට විදේශීය වගේම දේශීය වුණත් බොහෝ ෆිල්ම්ස් ඒ වගේම චිත්‍රපට, ටෙලිනාට්‍ය, විවිධ කාටුන් බොහෝ දේවල් තියෙනවා. දැන් මේ හැම දෙයක්ම විශේෂයෙන්ම අපේ ලංකාවේ දේවල් වලට වඩා විදේශීය නිෂ්පාදනය වෙන මේ ටෙලිනාට්‍ය, කාටුන් මේ දේවල් අපිට ගොඩක් සමීපයි. ශ්‍රී ලංකාවේ ඉන්න අපි බොහොම කැමති මේ වගේ දේවල් නරඹන්නට. හැබැයි මේ දේවල් අපිට සමීප වෙන්නේ කොහොමද? මේ සමීප වෙන්නේ විශේෂයෙන්ම අපේ රටේ දක්ෂ හඬ කැවෙන ශිල්පිනියන්ගේ ඒ හඬ දායකත්වය නිසා තමයි අපිට මේ චරිත අපිට බොහොම සංවේදීව අපිට දැනෙන්නේ. ඒ නිසා තමයි අපේ රට තුළ අද වෙනකොට මේ විදේශීයකරණයට ලක්වෙච්ච මේ ටෙලිනාට්‍ය, කාටුන්, චිත්‍රපට මේ දේවල් බොහොම අපේ තුළ ආකර්ෂණයට ලක් වෙලා අපිට ප්‍රියමනාප බවට පත් වෙලා ඒ චරිත තුළින් අපි ජීවයක් ලබන්න යන්නේ නිසා මෙන්න මේ චරිතවලට ජීවය ලබා දෙන අපූරු ප්‍රවීණ හඬ කැවීම් ශිල්පිනියක් එක තමයි අද දවසේ ඔයත් එක්ක මම වනිතාවරුණ වැඩසටහනේදී කතා බහ කරන්නට සූදානම් වෙලා තින්නේ. ඉතින් ඇය ගැන මෙන්න මෙහෙම ඔබට මම සඳහන් කරන්නම්. මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටිය තමන්ගේ මූලාරම්භය කරගත් ඇය තමයි ප්‍රවීණ හඬ කැවීම් ශිල්පිනී ශාමලී ලෙවේරා මහත්මිය. අයිබෝවන් ඔබතුමියට. අයිබෝවන්. කාර්යබහුල මොහොතක තාමත් හඬ එලෙසමයි තියෙන්නේ. හරිම ආදරණීය හඬක්. ඔබට බොහොම සංවේදී ඇති මේ හඬ. අපි අවදි කරන්නට සූදානම් අවස්ථා කිහිපයකදී ඇයත් එක්ක ඔබට හුරු පුරුදු දවස් කිහිපයකුත්. ශාමලී මහත්මිය, අපි කතාව ආරම්භ කරමු. පුංචි කාලෙදී ළමා පිටිය තමයි ඔබතුමියගේ ගමනාන්තයේ ආරම්භය වුණේ. කොහොමද ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වුණේ? මගේ සීයා විමල් අභයසුන්දර, මගේ සීයා තමයි මාව මුලින්ම ගුවන්විදුලියට එක්කන් ආවේ. නමුත් මමත් ආඩම්බර වෙනවා, මගේ සීයාත් ආඩම්බර වෙනවා. මොකද මට දවසකදී ඒ සීයා මගේ ගැන එහෙම කියපු නිසායි මම මේ කියන්නේ. මේ මම සීයා මාව ගුවන්විදුලියට එක්කන් ආවට මොකද එයා ප්‍රවීණ දක්ෂ නිෂ්පාදකවරයෙක්. මාව එක්කන් ආවට මට කිව්වේ, පුතේ මං ඔන්න ඔබ ගුවන්විදුලියට එක්කන් ආවා, ඔබ හොඳ ගමනක් ඵලයක් කියන එක තමයි මට මුලින්ම එයා දුන්න අවවාදේ. ඇත්තෙන්ම ඊට පස්සේ මම මගේ දක්ෂකම් අඳුනගෙන මට හුඟක් නිෂ්පාදකවරු නිෂ්පාදිකාවෝ මට ඒගොල්ලන් වැඩසටහන් වලට ආරාධනා කළා. මම සම්බන්ධ වෙලා වැඩ කළා. මම මුලින්ම ගුවන්විදුලියට මවසීය ගෙනාවේ ටිකිරි සිනාරැලි කියන වැඩසටහනට. එතෙන්දී පුංචි ළමා ගීතවලට සම්බන්ධ වුණා. එතකොට හුඟක් වෙලාවට අත්වල් ගායනය තමයි ඒ කාලේ ගොඩක් දුරට මට කරන්න සිද්ධ වුණේ. ඊට පස්සේ ඔහොම කාලයක් ගියා. ගියාට පස්සේ කරු අයියගේ, කරුණරත් අබේසේකර අයියගේ සරස්වති මණ්ඩපයට සම්බන්ධ වුණා. එතකොට මහින්දාල්ගම අයියගේ දැනුම වැඩුම, ළමා රංග පීඨය, සංගීත සන්ධ්‍යාව ඒ වගේ වැඩසටහන් ගොඩකට සම්බන්ධ වෙන්න හම්බ වුණා. එතකොට අශෝක තිලකරත්න අයියගේ දෙටු සරසවිය, කණ්ඨ සරසවිය, පියදාස රත්නසිංහ අයියගේ ගුරුකුලය ඔය වගේ වැඩසටහන් ගණනාවකට සම්බන්ධ වෙන්න ලැබුණා. එතකොට මම මුලින්ම දැන් ටිකිරි සිනාරැලි ඒ කරන අතර කාලේදී සංගීත මං කිය අර මුලින් සංගීත සන්ධ්‍යාවට සම්බන්ධ වුණා කියලා. එතකොට ඒ කාලේ පැය භාගයක මට මතක හැටියට ඉරිද දවසේ 5 ඉඳන් 5 මාර වෙනකන් ඒ සංගීත සන්ධ්‍යාව ප්‍රචාරය වෙනවා. ඉතින් එතනදී ප්‍රවීණ දක්ෂ ගීත රචකයන්, එතකොට සංගීතඥයන්ගේ ඒ අනුදැනුම යටතේ තමයි අපි හුඟක් දුරට ඒ ළමා ගීත ගායනා කරන්න අපිට ලැබුණේ. ඒ කියන්නේ සනත් නන්දසිරි, DR පීරිස්, ඔස්ටින් මුණසිංහ, සරත් දසනායක, ප්‍රේමසිරි කේමදාසයන්, අමරදේවයන් ඒ වගේ ප්‍රවීණ අය, ඒ වගේම ගීත රචනාත් හුඟක් දක්ෂ ප්‍රවීණ කට්ටියගේ ඒව තමයි අපිට කියවන් ගායනා කරන්න හම්බුණේ ඒගොල්ලන්ගේ ගීත.
ඉතිං එවිදිටාව එවිදිර තමයි ගමනාන්තය ආරම්භ වනේ. මේ දැන් ගුවන්දිල් සංස්ථාවට එන්න කලින් පුංචි කාලේ ඉස්කෝල යන කාලේ නම් තිබුණද ගායන හැකියාවක් අනිවාර්යම තියෙන්නට ඕනනේ. ඉතින් මේ හැකියාවත් එක්ක තමයි අනිවාර්යම තමන්ගේ පාසල අපි මතක් කරන්නට අවශ්‍ය. මොකද දරුවෙකුට පාසලකදි ලැබෙන ඒ දේ තමයි අනිවාර්යෙන්ම අනාගතයේදී යහපත් ගමනක් යන්නට හරි මාර්ගයක් සැකසෙන්නේ. ඔබතුමියටත් එහෙම වෙන්නට ඕන අනිවාර්යෙන්. මගේ පාසල කෝටි ආනන්ද ශාස්ත්‍රාලය. මට ඒ ගුරුවරු ගුරුමෑණිවරුන් මට හුඟක් ආදරය කළා. කොච්චර හරි මොකක් හරි සාහිත්‍ය උත්සවයක් තියෙනකොට ශ්‍යාමලී ශ්‍යාමලී කෝගි කියලා ඒ ගුරුමෑණිවරුන් වෙනවා මාව හොයාගෙන. ඉතින් මේ හැම සාහිත්‍ය සංගමයකම එතකොට මේ විචිත්‍රාංගය ඒ වගේ හැම දෙයකටදීම මං ඉස්කෝලේ හැම කටයුත්තකටම සහභාගී වුණා. ඒ වගේම හැම දෙයකදීම මට මුල් තැන අරගෙන කටයුතු කරන්නත් සිද්ධ වුණා. දැන් කොහොමද එතකොට හඬ කැවීම් ශිල්පිනියක් බවට පත්වෙන්නේ? ගායනයට ළමා පිටියට ඇවිල්ලා කොහොමද මේ ගමන වෙනස් වුනේ? ඔව්, ඒක නම් හරි පුදුමයි. මටත් හිතෙනකොට මම මුලින්ම මේ ගීත ගායනයටනේ සම්බන්ධ වුණේ. ඊට පස්සේ දන්නේම නැතුව නාට්‍ය වලට සම්බන්ධ වෙන්න වුණා. ඊට පස්සේ ගායනය පැත්ත හිම් පිටින්ම අතහැරුණා. ඒක දැන් මට හිතෙනකොට ටිකක් පොඩි කනගාටුවකුත් දැනෙනවා. ඒ වුණාට ඉතින් කොයිකත් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. ඒනත් අද වෙනකොට අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ඔබගේ හඬට, ඒ හඬ නිසාවෙන් අපේ හදවත් තුළ, ඒ වගේම අපේ ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් තුළ ඔබතුමිය ජීවත් වෙනවා ඒ චරිතවල. ඉතින් ඒ නිසාවෙන් අපේ ප්‍රේක්ෂකයන් බලනවා ඇතිනේ කවුද මේ ශාමලී ලිවේරා, කොහොමද මේ හඬ කැවීම් වලට දායක වෙන්නේ? සාමාන්‍යයෙන් දැන් පුංචි දරුවෝ හැම කැමති ඇති. දැන් ඔබතුමියගේ හඬටනේ මෙච්චර කලක් හැම කෙනෙක්ම ආදරය කළේ. අද ඔබතුමිය අපේ වැඩසටහනතුන් හැම දිනාටම දකින්නට අවස්ථාව ලැබෙනවා. අපි කියමුද පුංචි ආදර කතාවක් බලන්න. ගුවන්විදුලි නාට්‍යයක පුංචි කොටසක් කියන්න. සුරේ, ඇයි ඔයා මන්දියා හොරින් බලාගෙන ඉන්නේ? අනේ අනේ, ඇත්තට මට හිතාගන්න බෑ මොකද මේ එකපාරට වෙනස් වුණේ කියලා. ළඟට ඉන්නකෝ. අනේ සූරේ, මට ආදරෙන් කතා කරන්න. ඔයා ඒ කාලේ මම ලස්සනයි කිව්ව නේද? නෑ නෑ නෑ, ඔයා මට ආදරය කළේ මම දන්නවා මොකටද කියලා, මගේ ගතිගුණ වලට. ඔව් සූරේ, මමත් එහෙමයි. මං ඔයාට ගොඩාක් ආදරේ සූරේ. තාමත් ආදරේ. මගේ හිතේ ඔයා එරවෙන කිසි බලාපොරොත්තුවක් නෑ සුරේ. එන්න එන්න ළඟට. හරිම ලස්සනයි. දැන් ඉතින් ශාමලීට ඔහොම ආදරෙන්, ශාමලී කියලා කතා කරන කවුරු හරි ඇති නේද? එහෙම හිටියා ඒ කාලේ. දැන් අද වෙනකොට ආදරණීය සැමියා ඔබේ. කොහොමද සැමියා ඔබේ මේ කටයුතු වලට දායකත්වය ලබා දෙන්නේ? එයා හුඟක් දුරට මට සහයෝගය ලබා දෙනවා. දැන් කුස්සිය වැඩට වුණත් මට හුඟක් දුරට උදව් කරන්නේ එයා. ඉතින් ඒකෙන් මට ලොකු මේ පිටුවහලක් ලැබෙනවා මගේ වැඩ කටයුතු කරගන්න. ඉතින් හැබැයි මටත් පුළුවන් හැම වෙලාවකම, දැන් මට උදේවරුක වැඩකට යන්න තියෙනවා නම් මම පාන්දර නැගිටලා පුළුවන් තරම් දේවල් මං සූදානම් කරලා තමයි මං ගෙදරින් පිට වෙන්නේ. මොකද මුල් තැන ගෙදර, ඊට පස්සේ තමයි අනිත් කටයුතු කරන්නේ. ඉතින් මම මුල මගේ ගෙදරට දීලා ඉතින් අනිත් කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඉතින් ගොඩක් සහයක් ලැබෙනවා. අපිට තවත් කතා බහ කරන්නට බොහෝ දේවල් තියෙනවා ප්‍රවීණ හඬකැවීම් ශිල්පිනී ශාමලී ලිවේරා මහත්මියත් සමග. ඊට කලින් අපි සූදානම් වන්නේ කිටි විරාමයකට යන්නට රැඳී සිටින්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ නැවතත් එකතු වන්නේ වනිතාවන් වැඩසටහන සමගින්. ඉතින් අපි අද දවසේදී කතා බහ කරන්නේ ප්‍රවීණ හඬකැවෙන ශිල්පිනී ශාමලී ලිවේරා මහත්මියත් එක්කලා. අපි යලිත් අපේ කතා බහ ආරම්භ කරමු. ශාමලී මහත්මිය, දැන් ඔබ ගුවන්විදුලියෙන් ඉඳලා රූපවාහිනියට යොමු වෙනවා 90 දශකයේ. දැන් මේ රූපවාහිනියත් එක්ක කනුතුණු කරනකොට අපිට මතකයි එකල රූපවාහිනී සංස්ථාය වගේම අනිකුත් විද්‍යුත් නාලිකාවල
ඔබ බොහොමත්ම ටෙලිනාට්‍ය කාටුන් මේ වගේ දේවල් එක්කට බොහොම සමීප වුණා හඬදායකත්වයේ ලබා දුන්නා. මේ ගැන කතා කරනකොට විශේෂයෙන්ම දැන් චිත්‍රපට ශාස්ත්‍රයට අපි යොමු වුණොත් අපි මතක් කරමු කොහොමද චිත්‍රපට දායකත්වයේ ලබා දුන්නේ හඬදායකත්වයේ මොන වගේ චිත්‍රපටවලටද? මට මුලින්ම මතක් කරන්න ඕනේ ජී ගුණවර්ධන මහත්මයා තමයි චිත්‍රපටයක සඳහා මුලින්ම හඬ කැවීම මට සම්බන්ධ වෙන කටයුතු සලසලා දුන්නේ. සූර සරදියල් කියන චිත්‍රපටියේ ඒකේ මම හඬ කැව්වේ දෙනවක ආන්ටිගේ මිනි පිරියට. ඒ කියන්නේ ඒ දරුවට තමයි මම ඩබ් කරේ. ඉතින් මට හැබැයි ඒකේ දෙබස් නම් දැන් මතක නැහැ කියන්නේ. එතකොට මම ඉස්කෝලේ යන කාලේ. ඉතින් ඊට පස්සේ ඇගේ ආදර කතාවක්, භීෂණයේ අතුරු කතාවක්, සූර සරදියේ ඔව් මේ වගේ චිත්‍රපට ගණනාවකට හඬදායකත්වයක් මේ ලබා දුන්නා. මතකයි. ඒ වගේම ඔබට මතක ඇති මෙතුමියගේ හඬ ඔබට මේ චිත්‍රපට මතක නම්, ඉතින් මේ හඬ බොහොම ඔබට සමීප බොහොම හුරු පුරුදු හඬක්. ඉතින් ඒ වගේම තමයි දැන් අපි දන්නවා විශේෂම පුංචි දරුවන් කැමති කාටුන් වලට. දැන් කාටුන් බලන්න පුංචි දරුවන් විතරක් නෙවෙයි අපි හැම කෙනෙක්ම කැමති. නමුත් දැන් මේ කාටුන් වලත් බොහොම සමීප කාටුන් තිබුණා. අපිට මතකයි ඒ වගේ කිහිපයකත් ඔබතුමිය හඬදායකත්වයේ ලබා දුන්න අපි මතක් කරමු. රූපවාහිනී ඔෂින්, එතකොට හසරලි රසාර, පැංචා, සූරපප්පා, සිල්වෙස්ටර් ඇන්ඩ් ට්වීටි බර්ඩ්, මණ්ඩුක භවන. සූරපප්පා එකේ කොහොමද කවුරු විදිහට දවතුමිය හඬදායකත්වය ලබා දුන්නේ මතකයිද? ලොකුපප්පගේ නෝනා. මතකයිද දැන් දෙබස්? ඒ දෙබස් නම් චුට්ටක් අමතකයි. පැංචේකේ සීදේවි. සීදේවි මතකයි. අපි මතක් කරමුද සීදේවි එහෙනම් ප්‍රේක්ෂකින්ට අපේ. මට බඩගිනි. හොඳටම බඩගිනි හැලයෝ. ඉක්මන් කරනවා. මේ පේනව නේද මගේ හැටි? ඔන්න හොඳ ගොදුරක් එනවා හැලයෝ. මගේ කටේ කෙල පෙරෙනවා හැලයෝ. ඉක්මන් කරලා නැගිටිනවා. හරිම ශෝක. දකින්න ආසයි. ඉතින් අහඹු අවස්ථාවක් තමයි ප්‍රේක්ෂක ඔබටත් මේ ලැබුණේ. මොකද සාමාන්‍යයෙන් දැන් ඔබ කාටුන් නැරඹුවාට හඬදායකත්වය ලබා දෙන මේ ශිල්පීන් දකින බොහොම කලාතුරකින්. මේ ශිල්පීන්ගේ ඇත්තටම ඔබට දැන් දැනෙනවා ඇති හඬ කැවීම කියලා කියන්නේ ඇත්තටම රංගනයක් කිව්වොත් නිවැරදි නේද? අපි දැනගන්න ඕනේ ඒ මූණට ගැළපෙන විදිහට අපේ හඬ හසුරුවා ගන්න. එතකොට ඒ මූණි තියෙනවා නම් ඒ හැඟීම් ප්‍රකාශන විදිහට තමයි අපේ හඬ හසුරව ගන්න පුළුවන්. අපිට ඒක ලොකු ශක්තියක් වෙනවා. එතකොට ඒ වගේම අඬන තැන්වලදී, හිනහ වෙන තැන්වලදී, දැන් සමහර දේවල් වලදී තියෙනවා භයංකාර විදිහට හිනහ වෙන කතා කරන. ඉතින් අපි ඒවට හුරු වෙන්න ඕනේ. ඒක ඉබේම දැන් නම් අපිට ඉබේම මේ මූණ දැක්කම මේ විදිහට කළොත් හොඳයි කියන එක අපිට දැනෙනවා. නමුත් දැන් අද කාලේ ගොඩක් තරුණ පිරිස් ඉන්නවා මේ හඬ කැවීම් ශිල්පිනන් බවට පත් වෙන්නට මේ ආසාවෙන් ඉන්නවා. විවිධ පාඨමාලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම ඒකට හරි අවබෝධයක් තියෙනවා, හරි මඟ පෙන්වීමක් තියෙන්නට ඕන. මේ ගැන අපි කතා බහ කරන්නට සූදානමින් ඉන්නවා මෙතුමියත් එක්ක. ඊට පෙර සූදානම් වන්න පියලිත් කෙටි විරාමයකට යන්නට ආදරින් මතක් කරවන දෙස සිටින්නට කියලා අපිත් එක්ක. ඔබ යලිත් එකතු වන්නේ වනිතාවරණ වැඩසටහන සමගින්. ඉතින් ඔබ දන්නවා අපි අද දවසේදී කතා බහ කරන්නේ ඔබට හුරු පුරුදුව ආදරණීය හඬක් තියෙන ඇය ශාමලී ලිවේරා මහත්මියත් සමග. ඉතින් දක්ෂ හඬ කැවීම ශිල්පිනියක්, ඔබට බොහොම සමීප කෙනෙක්. ශාමලී මහත්මිය, අපි යලිත් කතා බහ ආරම්භ කරමු.
ඔබ දෙරණ නාලිකාවත් එක්ක බොහොම සමීපව ඉතාම සුහදව කටයුතු කරන කෙනෙක්. දෙරණට සම්බන්ධ වෙලා අපිත් එක්ක ඔබතුමිය මේ වෙනකොට විශාල වැඩසටහන් ගණනාවකට හඳදායකත්වය ලබා දෙනවා. අපි කතා කරමු දෙරණට සම්බන්ධ වුණේ කොයි කාලෙද? මට මතක හැටියට 2005 වර්ෂයේදී මපට් කාටුන් වැඩසටහනක් කළා. ඒකට තමයි මුලින්ම දෙරණට සම්බන්ධ වුණේ. ඊට පස්සේ අනුරාධ සිගීර පුතා එයා ඩබින් පටන් ගත්තට පස්සේ වනසරා කියලා මුලින්ම කාටුන් වැඩසටහනක් කළා. ඒකේ ඒ වනසරාගේ වනමලියා කියන චරිතයට හඬ කැව්වේ මම. ඒක ටිකක් වෙනස් චරිතයක්, වෙනස් හඬකින් කිරුණේ. මතක් වෙනකොටත් ඒක හරි සතුටක් දැනෙනවා. ඔබට මතකයිද ඒකේ දවස් කොහොමද? මං චූටි සුන්දර මතකයක් අපි මතක් කරමු. පුංචි කොටසක් හොඳයි, හඬ අවදි කරමු. වනසරා ඔන්නේ ඔය හරි ලස්සනයි අනේ. අනේ වනසරා මේ වනමල මගේ ඔළුවේ ගහලා අනේ මගේ ලස්සන බලන්නකෝ වනසරා. අන්නේ වනසරා හරි වෙලස්සනයි. ඔබේ හඬ තවමත් තරුණයි නේද? කවදාකවත් රංගන ශිල්පිනීන් ඒ වගේම අපේ මේ හඬ කැවීම ශිල්පීන් කවදාකවත් මේ හැම කෙනාම සතුටින් ජීවත් වෙන නිසාවෙන් තමයි, ඒ සතුට නිසා තමයි ඔබ ඒ හඬ තවමත් බොහොම තරුණ බවින් තියෙන්නේ නේද? ඉතින් අපි කතා කළේ දෙරණට සම්බන්ධ වෙච්ච මතකයන්. ඉතින් වනසරත් හිටියා. ඊට පස්සේ අපි කොහොමද තවත් මොන වගේ වැඩසටහන්වලදී දෙරණත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔබතුමිය? ඊට පස්සේ කාටුන් ගොඩාක් වැඩසටහන්වල සම්බන්ධ වුණා. කුන්ෆු පෙන්චා. ඉතින් මට කියන්න මතක නැහැ ඒ තරමට වැඩ කරලා තියෙනවා. අධිරාජ ධර්මාශෝක. අධිරාජ ධර්මාශෝක. දැන් මේ දිනවල අල්ලන් සෙල්ලම් කියලා කාටුන් එකක් යනවා. ඒකේ රෝසි, එතකොට අධිරාජ ධර්මාශෝක කස්තුරිට හඬ කැව්වා. බොබ් ඇන් මාග්‍රට් කියලා දැනට යන කාටුන් වැඩසටහනේ මාග්‍රට්. එතකොට පහුගිය කාලේ දිගටම ළමා චිත්‍රපට කළා. ඉතින් ওই විදිහට දෙරණත් එක ගොඩාක් වැඩවලට සම්බන්ධ වුණා. ඔව්. ඉතින් දෙරණ පවුලේ කෙනෙක් තමයි නේද ශාමල එලිවේරා කියලා කියන්නේ. ඉතින් හැමදාමත් අපිත් එක්ක බොහොම සුහදව ගනුදෙනු කරනවා. දැන් ඉතින් මේ කතාබහේදී මට මෙහෙමත් අහන්න හිතුණා. දැන් කාන්තාවක් විදිහට, දැන් කාන්තාව කියන්නේ බොහොම කාර්යබහුල තැනැත්තියක්නේ. කාන්තාවට විශේෂයෙන්ම ගෙදර දොරේ වැඩ කටයුතු පැවරෙනවා, දරුවන්ගේ වගකීම්. එතකොට එදිනදා සියලුම කටයුතු පැවරෙන්නේ කාන්තාවට අපි කිව්වොත්. ඉතින් කොහොමද ඔබතුමිය මේ කටයුතු කාලය කළමනාකරණය කරගෙන කොයි විදිහටද ඔබේ ජීවිත කාලය ගත වුණේ හඬ කැවීම දායකත්වයත් එක්කල? මම හැමදේම බෙදා ගන්නවා. කියන්නේ දැන් මේ වැඩසටහනකට යන්න තියෙනවනම් මම ඊට කලින් මගේ ගෙදර තියෙන සියලුම වැඩ කටයුතු කරනවා කියන මගේ මහත්තයාත් මට හුඟක් සහාය වෙනවා කියලා. ඉතින් ඒ විදිහට බෙදාගෙන ගෙදරටත් මම වැඩසටහන කරන්න යන තැනටත් මාව කරදරයක් නොවන විදිහට මම වැඩ කටයුතු කරනවා. මගේ මේ මම හුඟක් වෙලාවට මට කෙනෙක් වැඩසටහනකට එන්න කිව්වොතින් මම හුඟක් වෙලාවට මේ ඒ වෙලාවටම යන්න බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මම කැමති නෑ පරක් වෙලා යන්න, මම ඇත්තෙම කැමති නෑ. දැන් ඇත්තටම අද හුඟක් වෙලාවට ඒ දේ සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේ මාර්ගවල තියෙන තදබදයත් එක්ක ඒක පොඩ්ඩක් ඉතින් හිතන්න වෙනවා අපිට. ඒ වුණත් අපි දැනගන්න ඕනේ මොකක් හරි වැඩකට එන්න කිව්වනම්, එතකොට ඒ කාලය කළමනාකරණය කරගෙන අපිට යන්න පුළුවන් මේ ගමනේනේ. අනිවාර්යෙන්ම කාන්තාවක් විදිහට කාල කළමනාකරණය කියන දේ බොහොම වැදගත්. වැදගත්. ඔබතුමිය හරි විදිහට ක්‍රියාත්මක කරන කෙනෙක්. ඉතින් මං හිතනවා ඒක නිසා මට හුඟක් අය ආදරේ. මං කාටවත් කරදරයක් නොවන විදිහට තමයි හැමදේම වැඩ කටයුතු කරන්නේ. ඔව්. ඉතින් කොහොමත් මේ ඔබතුමියගේ මේ ශේෂ්ත්‍රෙත් තියෙන බොහොම හොඳ අහිංසකාවියක් විදිහට තමයි හැම කෙනාම ඔබතුමිය ගැන දන්නේ. දැන් මට මෙන්න මෙහෙම පුංචි තොරතුරුකුත් ආවා. දැන් සාමාන්‍යයෙන් හඬ කැවීම කරනකොට දැන් තියෙන දුක්සු කතා තියෙනවා. ඒ වගේ වෙලාවෙදි චුට්ටක් වැඩිපුර අඬනවන නේද? හුඟක් වෙලාවට එහෙම අඬන්න සිද්ධ වෙනවා. අපි මතක් කරමුද පුංචි දෙපසක්? දුකෙන් කියන්න පුළුවන්, අපි අඬවන්න පුළුවන්. මෙහිමයි ඇඬීමෙත් ඇඬීම විවිධාකාරයි. විවිධාකාරයි. අපි
ආදරයේදී අඬන විදිය වෙනස්, එතකොට මල ගෙදරකදී අඬන විදිය වෙනස්, ඒ වගේ උත්සවයකදී මොන හරි උත්සවයකදී අඬන්න උනොතින් ඒ වගේ දේවල් වලදී හැමදේම වෙනස් වෙනවනේ. ඉතින් අපි ඒ එතනට ගැළපෙන විදියට අපි අඬන්න ඕනේ. දැන් පුතා කියන්නේ මට මල ගෙදර කඬන විදියට. දැන් අපි යෝගයක් නේද? අපි කැමති ටිකක් දැන් කොහොමද හිතන්නේ? දැන් ගොඩක් වෙලාවට අපේ කාන්තාව සාමාන්‍යයෙන් ගෙදර අධික වැඩ වැඩි වුණත් අඬනවා. සැමියගෙන් හිරිහැර කියලාත් අඬනවා. මට මෙච්චර වැඩ කරගන්න බෑ, දරුවන්ගේ ප්‍රශ්න. ඒ වගේ වෙලාවකදී කොහොමද කාන්තාවක් කතා කරන්නේ? ටිකක් උච්ච ස්වරයෙන් නේද? අපි පොඩ්ඩක් ගෙදර අපේ කාන්තාවන්ට දැනන විදිහට අපි දෙපසක් කියමු එහෙනම්. මට බෑ මෙච්චර දුක් විඳින්න. ඇයි මට මෙහෙම වද දෙන්නේ? මම උදේ ඉඳන් හැන්ද වෙනක මොන තරම් වදයක්ද මේ විඳින්නේ? මට කියන්න, මම මොකද්ද මේකට කරන්න ඕනේ කියලා? මට බෑ දෙයනේ, මට ඇති, මට උදව් කරන්න. මට එච්චරයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ, මට උදව් කරන්න. අපේ කාන්තාවන් එහෙමයි නේද? ගෙදර වැඩ කටයුතු වැඩි වුණාට පස්සේ අපි හැමදාමත් වනිතාවරණෙන් ඔබට කියන්නේ කාල කළමනාකරණය කරගන්න. ඔබට පුළුවන්, ඔබ කාන්තාවක්, ඔබ හැමදාමත් නැත්තං ඔබේ සැමියා හවසට වැඩ ඇරිලා ගෙදරට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔබ අසුකුසු ගන්නෙ. ඒ නිසා තමයි මේ අද දවසේදී ශාමලී මහත්මිය ඔබ හැමදාම කරන දේ අද මෙතුමිය අපිත් එක්ක මේ අවස්ථාවේදී කරලා පෙන්නවා. අපි කියන්නේ එහෙම කරන්නට ඕනේ නැහැ, ඔබ හරි විදිහට ඔබේ වැඩ කටයුතු කරගන්නට පුළුවන්. එහෙම නේද ශාමලී මහත්මිය? මෙතුමිය ඔබට පුළුවන් හොඳ උදාහරණයක්ට ගන්නට. ඉතින් දැන් හඩ කැපීමක් කියලා කියන්නේ මම කිව්වා මේක සුළුපටු දෙයක් නෙවෙයි. ඔබතුමිය කිව්වා දැන් මේක රංගනයක් අනිවාර්යයෙන්ම. ඊට පස්සේ අවස්ථානුකූලව හඬ දායකත්වය ලබා දෙන්නට ඕන. කොයි විදිහටද දුක් මුසු, ඒ වගේම ආදරණීය පුංචි දරුවන්ගේ හඬ, ඒ වගේ අපි කියනවා එක එක අවස්ථාවලට දැනෙන විදිහට තමයි මේ හඬ දායකත්වය ලබා දෙන්නට ඕන. දැන් මේක ඕනම කෙනෙකුට හිතපු ගමන් කරන්න බැහැනේ. දැන් මට බැහැ ඔබතුමියෝ කරන දේ කරන්නට. ඒ කියන්නේ ඒක විශේෂ ප්‍රගුණ කිරීමක් කරන්නට ඕන. තමන් විසින් මේ හඬ පාලනය කරන්නට ඕන. දෙන්නකෝ හොඳ උපදෙසක් අපේ බලාගෙන ප්‍රේක්ෂකයින්ට හඬ කැවීම ශේෂ්ත්‍රයට කැමති අයට. අපි දැනගන්න ඕනි පුතේ, අපි පුංචි දරුවෙකුට කතා කරනවා නම් ඒ පුංචි දරුවත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. දැන් අපි පුංචි දරුවෙකුට මෙහාට එන්න, ඔහොම කියලා හරියන්නේ නැහනේ, ඔහොම කතා කළොත් හරියන්නේ නැහනේ. අපි එතකොට ආදරෙන් කතා කරන්නේ, පුතේ මෙහාට එන්න, මං කියන දේ මගේ පුතා අහනවා නේද? ඔව් කියන්න. හරි ලස්සනයි. අපි එතකොට පුංචි දරුවෙකුට ඒ විදිහට කතා කරන්නේ. ඉතින් ඒ විදිහට අපි දැනගන්න ඕනි පුතේ, මේ ක්ෂේත්‍රයේ ඉන්නවනම් ඒ ඒ ඒ තැනට හරියන විදිහට අපේ හඬ හසුරුවා ගන්න. දැන් ඔය හැඟීම් ප්‍රකාශ කරන විදිහ, එතකොට අඬන එක, හිනහා වෙන එක, ඒ හැම එකකම වෙනස් වෙනස් දේවල් නිසිද්ධ වෙන්නේ. ඉතින් අපි හඬ නඟන ශිල්පිනියක් හැටියට ඒ හැමදේම අපි හැබැයි මේක කරනකොට තමයි ඒක අපේ ඇඟට දැනෙන්නේ. ඉතින් අනේ සමහර වෙලාවට මට දැනෙනවා දැන් මම බොබ් මං කිය පුතාට බොබ් ඇන් මාග්‍රට් කියලා මම මේ දවස්වල මේ දෙරණේ කාටුන් වැඩසටහනක් කරනවා. ඒකේ ඒ චරිත වෙනස්ම චරිතයක්. ඒක මේ ටිකක් මහාත ගෑනු කෙනෙක් කොණ්ඩ මෙහිම දෙකක් දෙපැත්තට දාලා ඒක බලනකොට තේරෙනවා. එතකොට මං ඒ හඬ වෙනස් කරගන්න මං ඒකේ කතා කරන්නේ බොබ්. අනේ ඔය හරි ලස්සනයි බොබ්. මේ 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 මෙහටින් මෙහටින් මේ අල්ලපු ගෙදරේ කෙනා මෙන්න මෙහෙම මට කිව්වා. මොකද දන්නවද? ඔය ඒක දන්නවා වගේ නේ කතා කරන්නේ. එතකොට පුතේ අර මූණෙන් ඒ දේ පේනවා අපිට. එතකොට අපි ඒ විදිහට හැදෙන්න ඕනේ. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. අලුතෙන් එන කෙනෙකුට මේ වගේ උපදෙස් තමයි තියෙන්නේ. ඉතින් බොහොම වැදගත් ඔබතුමියගේ මේ කතාබහ. ඉතින් ඒත් එක්කම දැන් අපි කතා කරමු. දැන් ඔබතුමියකෙත් දැන් ඇතිනේ අමතක නොවන අත්දැකීම්. හඬ කවනකොට වැරදුණු අවස්ථාත් ඇති. මේ වගේ අවස්ථාවදී කියන්නකෝ බලන්න අපිට අමතක නොවෙච්ච අත්දැකීමක් එහෙමද කියනවනම්. එහෙම මතකයක් නැහැ පුතා. ඒ වුණාට දැන් හඬ කවනකොට දැන් අපිට දැන් සමහර ඩයලොග් එක දිගට කියාගෙන ගිහිල්ලා අමතක වෙන වෙලාවල් තියෙනවනේ. ඊට පස්සේ ආයෙත් මතක් කරගෙන ඒක කියනවනේ. ආයි අර නවත්තපු තැනින්ම නැවතෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඉතින් 3-4 සැරයක් ඒක කියලා තමයි
හරි ඩයිලොග් එක ගන්න. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් එතකොට හරි අපහසුතාවයකට පත් වෙනවා. හරි. දැන් මේ කාල පරාසය තුළ අමතක ඉගෙන තමන් වැඩියෙන්ම ඔබතුමේ වැඩියෙන්ම කරේ මොන වගේ චරිතද? මොන වගේ චරිතවලටද හඬදායකත්වය ලබා දුන්නේ? මම මිනිස් හඬවල් වලට හඬදායකත්වය ලබා දුන්නා. හැබැයි පැංච කාටුන් එක කළාට පස්සේ මට එක දිගටම ආවි පුතේ ඒ වගේ දේවල්. මට ඉතින් වෙලාවකට මට දුකත් හිතෙනවා. දැන් මගේ හඬින් තව ප්‍රයෝජන ගන්න පුළුවන් නේ. ඉතින් එතකොට දුක හිතුණා එක දිගටම එක්ක මන්තරකාරයෙක්ගේ එක්ක වයසක ආච්චි කෙනෙක්ගේ ඔය වගේ. මං ආසයි එතකොට ඒක මගේ දක්ෂතාවයක් නේ. ඒක එතකොට විවිධ හඬවල් වලින් මට කතා කරන්න පුළුවන්. ඒ ගැන මම සතුටු වෙනවා. ඒට වෙලාවකට දුක හිතෙනවා. ඉතින් හොඳ චරිතයක් ඉතින් කරන්න හැමුණා නම් හොඳයි කියලා. කැමැත්තෙන්ම කරපු චරිතයක් තියෙනවද මතකයිද? අපතේ මම ප්‍රගති, සුජාතා කියන හඬ කැවීම් වල ප්‍රගතියකේ කුසුම් ගෙත් චරිතයට හඬ දුන්නා. ඒ වගේම සුජාතා එකේ මට නම් මතකයි. ෆෞසියා. අහහ. ඉතින් මම හරි ආසාවෙන් කරපු චරිතය. දෙපස් මතකයිද ඔබතුමියට? අපි කැමති මතකයක් තියෙනවා නම් අහන්න. මතක නෑ. ඉතින් කොහොමද දැන් අපි අද දවසේදී ඔබතුමියත් එක්ක කතා බහ කරන්නේ බොහොම කාර්යබහුල මොහොතක ඔබතුමිය. ඒත් ඉතින් අපි ආරාධනාව පිළිගත් අපිට බොහොම ගෞරවයක් ඔබතුමිය වගේ කෙනෙක් එක්ක අද දවසේදී වනිතාවන වැඩසටහනෙත් එක්කල අපේ ජනතාව අපේ ප්‍රේක්ෂකීන් මුණ ගැහෙන්නට ලැබීම පිළිබඳව අවසාන වශයෙන් අපිට දෙන්න කොපුංචි අපේ ප්‍රේක්ෂකින්ට අවවාදයක්. කාන්තාවක් විදිහට වගේම මේ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්න තියෙන කෙනෙක්ට ඔබේ ජීවිතයෙන් දෙන පණිවිඩය බොහොම වැදගත් වෙයි. කලාව හරි සුන්දරයි, ලස්සනයි. කැප වෙන්න ඕනේ වෙනුවෙන්. විනය අනිවාර්යයි. විනය පවත්වාගෙන යෑම. කෙනෙක් වැඩසටහනකට එන්න කියනවා නම් ඒ වෙලාවට යන්න පුරුදු වෙන්න ඕන. එතකොට දැන් හුඟක් අයගේ අතේ දුරකථන තියෙනවා. ඒව පොඩ්ඩක් වැඩසටහන කරන වෙලාවකට පොඩ්ඩක් එක පැත්තකට දාන්න ඕනේ. මොකද අනිත් අය ඒ වෙන එතකොට අපහසුතාවයට පත් වෙනවා. නිහතමානී වෙන්න ඕනේ. කොච්චර අපි ඉහළ තැනකට ආවත් අපි නිහතමානී වෙන්න ඕනේ. හැමෝ එකම සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. ඒව තියෙනවා නම් පුතේ මේ ක්ෂේත්‍රේ ලස්සනට රැඳෙන්න පුළුවන්. නිහතමානීකම මේ හැමදේම වැදගත්. මේ ජීවිත ගමනේදී ඔබතුමියට ස්තුති කරන්නටත් අමතක නොවන කිහිප දෙනෙක් ඇති කියලා මං හිතනවා. මගේ සීයා විමල බේසුන්දර මං ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් සිහි කරනවා. එතුමා අද මෙතන නැහැ. අද ජීවතුන් අතර නැහැ. ඒ වගේම ජී ගුණවර්ධන මහත්මයා එයත් එහෙමයි. එතකොට ප්‍රභා රණතුංග මහත්මිය, පියදාස රත්නසිංහ මහතා, අතුල රන්සිරිලාල් මහතා, රොයි ජයවර්ධන, ප්‍රාන් වාකිෂ්ඨ, එතකොට අනුරාධ සිකීරා, ඉතින් චරිත් කතලාවල, ඉතින් මේ වගේ ගොඩක් ඉන්නවා කියන්න ගියොතින්. ඔව්. ඉතින් අවසන් වශයෙන් ඔබතුමියට ස්තුති කරනවා නැවත වරක්.